මේ ජනාධිපති මැතිවරණයට තව තියෙන්නේ සති 3කට වඩා වැඩි කාලයක් නැහැ. මේ සම්බන්ධයෙන් ඔබට ඉතාම වැදගත් තොරතුරක් නාගානන්ද අනාවරණය කරන්න ඕන. ඔය පාට පක්ෂ සියල්ල අමතක කරන්න. මේ අවුරුදු 71ක් තිස්සේ මේ රටට වැරදුනේ අපි වරද්දගත්ත නිසා. තවදුරටත් තවත් අවුරුදු 5ක් ඔවුන්ට කිසි දෙයක් මේ රටේ එක අංගලක්වත් ඉස්සරහට යන්න බෑ. ඒකින්ද මේ පක්ෂ අමතක කරන්න. ඔබේ බලය මේ රටේ නීති සම්මත කිරීමේ ඔබේ බලය මේක රටේ ඔබට තියෙන අයිතියක් ඔබේ නියෝජිතයෝ ඔබව පාවා දෙන අවස්ථාවක ඔබේ බලය ඍජුම ඔබට ක්‍රියාත්මක කරන්න අයිතියක් තියෙනවා ඒකට කියනවා ඩිරෙක්ට් ඩිමොක්‍රසි ඒ කියන්නේ ඍජුම ප්‍රජාතන්ත්‍රවාදී බලය ක්‍රියාත්මක කිරීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතික්ෂේප කළා මේ විදිහට ඔබේ තනියම ඍජුම ඔබේ බලය පිළි අරගෙන මේ රටේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අගමුල වෙනස් කරන්න ඉදිරිපත් වන කවුරු හරි සංවිධානයක් දේශපාලන පක්ෂයක් එනවා නම් ඔවුන්ට පමණක් ඔබේ මනාපය ප්‍රතික්ෂේප කරන්න. කිසිදු දේශපාලන පක්ෂයක් පිළිගන්න එපා. එහෙම නැත්නම් ඔබේ ඇඟේ මොන පාටලේ දෙවුනවා කිව්වත් මේ රට තවදුරටත් අනාථ කිරීමෙන් වැළකී ඡන්දය දීමෙන් වැළකී සිටින්න. මේ ඇති හොඳටම දරුවෝ අනාථ කරන්න එපා. රටට යන්නේ නම් නැති තැනකට තවදුරටත් පත් කරන්න එපා. ප්‍රඥාවෙන් හිතන්න. තවදුරටත් මේ පක්ෂ පස්සේ ගිහිල්ලා ඔබ කරන්නේ බරපතල අපරාධයක්. ඒකද මම නැවත ඔබට අවධාරණය කරනවා. කරුණාකරලා ඔබේ බලය ක්‍රියාත්මක කළා. මේකට කියනවා මම මේක ඉංග්‍රීසියෙන් කියනවා නෝ ඉන් දිස් කන්ට්‍රි no one has right to undermine your authority. මේ රටේ කිසිදු බලධරයෙක් නැහැ. ඔබට ඇති ඒ බලය යටපත් කරන්න. ඒක ඒ කියන්නේ ඔබට රටේ උත්තරීතර නීතිය සම්මත කිරීමේ බලය යටපත් කරන්න මේ රටේ කිසිදු බලවතෙකුට නැහැ. මොකද ලංකාවේ පාර්ලිමේන්තුව කවදාවත් මේ රටේ එක කරන්නේ නැහැ. ඒකින්ද මේ රටේ මේ අවර මැවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදී ඔබ ඉතා ප්‍රඥාවෙන් තීන්දුවක් ගත යුතුයි. අපි බලමු නාගානන්ද කවදාවත් ඔබ හැර දාලා දුවන්නේ නැහැ. ඉදිරියේදී ඔහු නැවතත් ඔබ ඉදිරියට එනවා. ඔහුට ඔය මඩ ගහන අය සියලු දෙනාට ඔහු ඉදිරියේදී ලස්සනට මේ ඔක්කොටම ප්‍රතිපිළිතුරු දුන්නාම ඔවුන්ට කටට ආයේ ඉබ්බෝ දා ගන්න වෙනවා. ඉන් අනතුරුව ඔබ හමුවට ඔහු නැවතත් එනවා ඔබේ ආරක්ෂාව සඳහා. එතෙක් මේ අවස්ථාවේදී බොහොම බුද්ධියෙන් තීන්දුවක් ගන්න. බොහොම ස්තුතියි.